हेलो यालुने कोहमद यालट ओन्ना दत्तलुत वीडियो एकक अरगेन आवा अद अपि कथा करन्न याने हेट दिने यदी तियेन उंदु अप्पुर पसलोस्सक पोहय दिने वेदगत्कम गैन व्यवहार वर्षेन अवसान पसलोस्सक पोहय दिनय श्री लांकिक अपट विशेषयेन्म वेदगत् वन्ने अप रटे भिक्षुनी शासनय आरम्भय सह असदृश बोधिराजयाणन् वहन्सेगे आगमनय निसा धर्माशोक अधिराज्यागे मेहवीमेन मिहिंदु महाराहतान वहन्से लग्दिव संबुद्ध शासनय पोसन पोह दिन पिहिटुणा ए अवस्थावेदी धाम्मसीमट पेमिनि अनुला देवी प्रधान कांतावन् 500ක් देना पेवेदिवीमट अवसर इल्ला तिबुणा एम इल्लीम गैन मिहिंदु माहिमिया देवन पैतिस रजतुमाट अववाद करनु लबुए तमन्ट कांतावन् पेवेदि कर नोहेकि बव तम सोहयुरिय संगमित्ता महातेरणी दंबदीव रट वेडवीमागनीमट वडात्मोचित बवद उन्नहांसे गेन पेन्वा दुन्ना ए समगम जीवमान बुदुन्हा समान सेलकेन वंदनामानेट पात्रव तिबु जयश्री महाबोधि शाखावद्द वेडवीमाग රජතුමාට උපදෙස් දුන්නා. ඒ අනුව රාජදූතයන් අත දෙවන පෑතිස් රජතුමා විසින් හසුණක් පිළියෙනකොට තෑගි භෝග සමග දඹදිව ධර්මාශෝක රජතුමා වෙත යවා මේ ඉල්ලීම ඉදිරිපත් කරාලු. ධර්මාශෝක රජුත මොග්ගලි පුත්ත මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි සංගමිත්තා තෙරණියට ජයශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාවක් සහ බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට ආරක්ෂක පිරිසකුත් සමග දඹදිව සිට ශ්‍රී ලංකාවට වැඩම කරලා තියෙනවා. ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාවක් ලංකාවට එවීම සඳහා බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් තිබූ බව බෝධි වංශ කතාව පෝර්තියේද සඳහන් වෙනවා. අද ලෝකයේ තිබෙන ඓතිහාසික වශයෙන් වැදගත් ඉතාමත් පැරණිතම වෘක්ෂය හැටියට ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ අප්‍රමාණ ගෞරවයන්ට පාත්‍ර වී ඇති ජයශ්‍රී මහ බෝ රජුන් ජීවමාන බුදුන් හා සමාන කොට බෞද්ධයන් විසින් සලකනු ලබනවා. මේ බෝධීන් වහන්සේගේ මෞෂාකය අද ඉන්දියාවේ දක්නට තියෙනවා. ඒ නිසා අපගේ ජයශ්‍රී මහ බෝධිය වැදගත්කම අතිශයින් වැඩි. මේ පුවත් දෙක නිසාම උඳුවප්පුර පසලොස්සක පොහොය ශ්‍රී ලාංකික බෞද්ධයින්ට අතිශය වැදගත් වෙනවා. එපමණන්නව පොහොයේ සිට වෙසක්පුර පොහොය දක්වා උදාවන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාදය සලකුණු කොට ඇති ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වන්නේද හෙට දිනේ සිට. ශ්‍රී ලංකා කාන්තාවන්ට පැවිදි බව ලැබුණු නිසා උඳුවප්පෝය අපගේ කාන්තා පක්ෂයට බෙහෙවින්ම වැදගත් වෙනවා. ඉතින් යාළුවනේ මෙවැනි වැදගත් වීඩියෝ නරඹන්න අපගේ නාලිකාව සමග දිගටම රැඳී සිටින්න subscribe කරන්න නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු.